ඊයේ පෙරේද සනාත් නිශාන්ත කියනවා මේ ගෑස් එක හින්දාලු ඩොලර් නැති වුණේ අපිට. අපි මේ එහෙනම් ඒගොල්ලන්ගේ ගෙවල්වත් දරවලින් උයන්නේ. මම අහන්නේ ඔබ සියලු දෙනාගෙන් දරවලින් උයන එක ප්‍රශ්නයක් නැහැ. පැය දෙකක් තුනක් උයන්න වෙලාව තියෙනවා නම් ගෙදරින් නම්මලට. ළමයි ටික බලා ගන්න, ගෙදර ඉතුරු වැඩ ටික කරන්න, ස්වාම පුරුෂයාගේ වැඩ කරන්න ඕනේ. අපි දර පාවිච්චි කරගෙන ඉඳලා ගෑස් එකට ආවේ අපිට මේ සාමාන්‍යයෙන් පැයක් දෙකක් උයන්න යන වෙලාව විනාඩි 20න් 30න් වැඩේ කරගන්න ඕනේ. හින්දා මොකද අපිට කාලය මදි දැන් තියෙන මේ තරඟෙත් එක්ක. අපි මේ දෙමව්පියෝ දරන අම්මලා දුවන මේ ලොකු රේස් එකක් තියෙනවා. ඒ රේස් එකත් එක්ක අම්මලාට මේ වැඩේ කරගන්න බැරි හින්දා. ඉතින් මේ සනත් නිශාන්ත වගේ ගොන් අමාත්‍යවරුන් කියනවා මේ නැවතත් දරවලින් උයනකල හොඳ. ඉතින් ඇත්තටම අද ලෝකයේ අනික් රටවල් ප්‍රධාන පෙළේ දියුණු වෙච්ච රටවල් වෙනත් ග්‍රහලෝක හොයාගන්න වෙලාවේ අපි ගෑස් එකෙන් නැවත දර යුගයට යනවා. මොකද්ද මේ රාජපක්ෂවරුන් මේ රටට කරන්නේ? ඔබ කල්පනා කරලා බලන්න. ඉතින් ඇත්තටම මෙතනින් මේ වගේ මම ඉස්සර කිව්වා වගේ සමත මණ්ඩලයකවත් තනතුරක් දරපු නැති තමුන්ගේ ප්‍රදේශයේ ග්‍රාම සංවර්ධන සමිතියකවත් තනතුරක් දරපු නැති රටේ ජනාධිපති කෙනෙක්ගෙන් පුද්ගලයෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් මෙච්චර තමයි. අපි කවදාවත් අපේ රටේ පෙට්‍රල් ස්ටේෂන් එක වැඩ කර කර මම මේ කිසිම රස්සාවක් රැකියාවක් පහල කරලා සලකනවා නෙවෙයි. පෙට්‍රල් ස්ටේෂන් එක වැඩ කර කර හිටපු මිනිස්සෙට අපි කියනවාද ඔයා කිසිම දේශපාලන පක්ෂයකට අදාළ නැති, කිසිම දේශපාලනයක් කරපු නැති, කිසිම දෙයක් දන්නේ නැති මිනිස්සෙට අපි කියනවාද ඔයා නම් හොඳයි මේ ජනාධිපතිකමට ඇවිල්ලා ජනාධිපතිකම් කරන්න කියලා. අපි කියනවාද මේ මේ මොකද්ද කොයි හරි හයිවේ එකක ටිකට් දී හිටපු මිනිස්සුන්ට කියනවා ඔයා නම් මරු, ඔයා හොඳයි ආර්ථිකය හසුරුවන්න අපේ රටේ එන්න ආර්ථික ඇමති වෙන්න කියලා. අපේ රටේ ඒක කරානේ. දැන් මේ ඊයේ පෙරේද අපි මේ පාර්ලිමේන්තුවේ මොකද්ද ආර්ථික ඇමතිතුමා සිංහලෙන් කතා කරනකොට බබ්බක් ගාදී අපි හිතුවා මේ එතුමාට අවුරුදු 30ක් තිස්සේ ඇමරිකාවේ හිටපු හින්දා සමහරට සිංහල බැරුව ඇති කියලා. මේ ළඟ දවසක එතුමා ඉංග්‍රීසියෙන් කතා කරද්දී රජිනත් දුවලා යනවා. ඇත්තටම බය හිතෙනවා මේ එතුමා කතා කරන විදිහ මේ මිනිස්සයා කොහොමද ඇමරිකාව ජීවත් වුණේ කියලා. පස්සේ හොයලා බලද්දී ඇමරිකාවේ මේ අර මොනවාද ඔය මේ අධිවේගී මාර්ගයේ ටිකට් දීදී තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් අධිවේගී මාර්ගයේ ටිකට් දෙද්දී කතා කරන්න ඕනේ නැහැ නේ. ටිකට් එක දුන්නා සල්ලි කත්තා. ඕක ඉතින් ගොළු වැටුණත් කරන්න පුළුවන් නේ. ගොළු පුද්ගලෙටුණත් කරන්න පුළුවන්. ඉතින් මේ වගේ මිනිස්සු තමයි රට පාලනය කරන්න මේ රටේ මිනිස්සු තෝරගෙන තියෙන්නේ. මට හිතාගන්න බෑ හොරකම වංචාව ඉස්සරහට දාගෙන මේ රටේ ඇත්තටම මේ වලට මුල් වෙච්ච මේ අමාත්‍යවරුන්ට මේ වලට මුල් වෙච්ච මේ බොරු කියපු සමහරක් ස්වාමින් වහන්සේලාට ඇත්තටම මේ අපි ප්‍රශ්න කළ යුතුයි. මාධ්‍යවේදීන් විදිහට දැන් සන්තෝෂද දැන් සතුටුද කියලා රට තියෙන තත්ත්වෙත් එක්ක රට මේ වගේ අගාධයකට ඇද දැම්මේ තනිකර රාජපක්ෂල විතරක් නෙවෙයි. රාජපක්ෂට මේ දේ කරන්න පුළුවන් කියලා රට ඇතුලේ මතයක් හදපු සමහරක් මාධ්‍ය නාලිකා ගරුතර ස්වාමින් වහන්සේලා සමහරක් ප්‍රාදේශීය නායකයෝ විද්වතුන් කියලා කියාගන්න පිරිස මේ ඔක්කොම මේ කරපු අපරාධෙට වග කියන්න ඕනේ. අද වෙනකොට ගොඩ ගන්න බැරි තත්ත්වයක රට තියෙනවා. ඒක මන් දන්නේ මේ රටේ මම දැක්කා මේ සමහරක් අමාත්‍යවරුන් කියනවා නෑ එහෙම ප්‍රශ්නයක් නෑලු රටේ. අර රෝහිත අබේ ගුණවර්ධන මැතිතුමා පුදුම ලස්සන මේ මන් දන්නේ මිනිස්සු ඇමතිවරු උනේ කොහොමද කියලා ලස්සන කතාවක් කියනවා. මොකද්ද මේ ෆුල් ටැංක් ගහගන්න හින්දලු තෙල් නැත්තේ වාහනවලට. ඉතින් මන් දන්නේ මේ මිනිස්සු මයික් එකක් අල්ලපු ගමන් තමුන්ගේ රට තියෙන ප්‍රශ්න ටික වහගන්න මේ වගේ ගොන් කතාවක් කියපු ගමන් ඉතින් එතනින් ඉහට මාධ්‍යවේදීන් උනත් අහන්නේ නැහැනේ ප්‍රශ්න.